අයිබෝවන්. ඔබ දන්නවා ගොබිම ටර්නවල වැඩසටහනින් ඔබේ වගාවන්ට ඔබේ කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය තාක්ෂණික පණිවිඩ අප ලබා දෙනවා. අද අපි ඊට වෙනස් යමක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන් ඔබ වෙනුවෙන්. අද අපිත් එක්ක ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ප්‍රමුඛ තවත් විද්වත් දෙදෙනෙක්. අද ඔබ සමග අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මෙවර යලකන්නේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ගැන තමයි අද ඔබ සමග අප සාකච්ඡා කරන්නේ. මුලින්ම අපි යොමු වෙන ඔබතුමාට මෙතුමා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ආචාර්ය WMW වීරකුන් මැතිතුමා, ඔබතුමා ආයිබෝන් කියලා අපි පිළිගන්නවා. අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, අපිට කියන්න දැන් ඇත්තටම කෘෂිකර්මාන්තය කිව්වහම රටේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අංශ කිහිපයකින් දායක වෙන බව අප දන්නවා, විශේෂයෙන් අධ්‍යක්ෂාංශ ගණනාවක් යටතේ. මේ යටතේ ව්‍යාප්තියා පුහුණු අංශය යටතේ මේ දැන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. මේ විශේෂ අරමුණක් තියෙනවද? ඔව්, විශේෂයෙන් මම කියන්න ඕන අපි මාස්කන්නේ දැන් මේ අයිවාසගේ මාස්කන්නේ අපි ඉතාම සාර්ථකව මාස්කන්නේ ජයගත්තා. මේකට හේතුච්ච ප්‍රධානම කාරණය තමයි අපි මේ මාස්කන්නේ පටන් ගන්නකොටත් මේ වගේම වැඩසටහනක් කරලා ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම කෘෂිකර්මට සම්බන්ධ කණ්ඩායම් ගෙනල්ලා යා සියලු එකතු වෙලා තමයි මේ මාස්කන්නේට අපි ඉදිරියට ගියේ. මේක හන්දා අපිට පුළුවන් වුණා ඇතිවෙච්ච බාධක සියල්ල මර්ධනය කරගන්න. විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මූලිකත්වයගෙන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, යෝජන සේවා දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන එකතු වෙලා තමයි මේ මාස්කන්නේ අපි ජයගත්තේ. ඉතින් ඒක හන්දාම ඒ අත්දැකීම් ලබාගෙන අපි මේ ලබන යලකන්නේත් ඉතාමත් සාර්ථක කරගැනීම සඳහා අපි දැන් වැඩසටහන් සකස් කරමින් පවතිනවා. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් කටයුතු කරන බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම ආයතන එකතු වෙලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ඒ කටයුතු කරන්න. ඒතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතන ගණනාවක් තියෙනවා. පරීක්ෂණ අංශ තියෙනවා, ව්‍යාප්ති අංශ තියෙනවා, බීජ නිෂ්පාදන අංශ තියෙනවා, බීජ සාතික කිරීමේ සේවය, ආර්ථික විද්‍යාවේ සියලු අංශ තියෙනවා. නමුත් මේ අංශ සියල්ලගෙන්ම ගොවියාට කෙලින්ම සම්බන්ධ වෙන අංශය තමයි ව්‍යාප්ති අංශය. ඒතර ව්‍යාප්ත්‍යංශي මූලික කරගෙන තමයි මේ ප්‍රධාන වශයෙන්ම මේ යල්කන්නේ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙන්නේ. ඒ ව්‍යාප්ත්‍යංශයෙන් ඒ වැඩසටහන කරනකොට මේ සියලුම කෘෂිකර්මයට සම්බන්ධ සියලුම ආයතන, පරීක්ෂණ අංශ ආයතනය, බීජාංශය, බීජ සාතික කිරීමේ ආයතනය, ආර්ථික විද්‍යා ඇතුළු පරිපාලන අංශ, මුදල් අංශ සියලු දෙනා එකතු වෙලා තමයි මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න මේ ප්‍රවර්ධන වැඩසටහන ඉදිරියට ගෙන යන බලාපොරොත්තු වෙන්නේ. අපිත් ඉන්නවා දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂාංශ ගණනාවක් ක්‍රියාත්මක කරන බව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පැවසුවා. ව්‍යාප්තියා පුහුණු අංශයේ අධ්‍යක්ෂතුමිය තමනි රණතුංග මහත්මිය, ඔබතුමියත් අයිබෝන් කියලා පිළිගන්නවා. අධ්‍යක්ෂතුමිනි, අපිට කියන්න දැන් ව්‍යාප්තියා පුහුණු අංශයේ කොහොමද මේ ප්‍රවර්ධන සතියේට මැදිහත් වෙන්නේ? මොනවද ඔබතුමියගේ අංශයෙන් ක්‍රියාත්මක වුණ වැඩසටහන්? ඔව්, මුලින්ම කියන්න ඕනේ ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යටතේ තියෙන මේ ව්‍යාප්තිය පුහුණු මධ්‍යස්ථානය, අර කෘෂිකර්ම මධ්‍යස්ථාන ජෙනරාල්තුමා කියවා වගේ අපි ගොවියත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන ව්‍යාප්ති වැඩසටහන් තුලින්, ඒ කියන්නේ රටේ තියෙන ආහාර භෝග සියල්ලම මේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා අපි. විශේෂයෙන්ම අපේ අන්තර් පළාත් බල ප්‍රදේශ 6ක් තියෙනවා, ඒ කියන්නේ මහා වාරිමාර්ග යටතේ. ඒ තුලින් වගේම පළාත් සභා 9 ඒ තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකරුන් හරහත් අපි සම්බන්ධීකරණයක් තුලින් ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ අමතරව ව්‍යාප්තිය පුහුණු මධ්‍යස්ථානයේ යටතේ තව තියෙනවා පුහුණු අංශය, අධ්‍යාපන අංශය, ඒ වගේම කෘෂි විවසායකත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන අංශයක්. මේ සියලුම අංශ තුලින් අපි මේ ජලය ක්‍රියාත්මක වැඩසටහනට ඒ අංශ සියලුම දායක කරගෙන මේ ආහාර භෝග නිෂ්පාදන වැඩසටහන සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා. එමගින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්න තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඇත්තටම වැඩසටහන ක්‍රියාත්මක වෙන හෙට ඉඳන් මේ තුලින් ගොවීන්ට විශේෂයෙන් පණිවිඩයක් දෙන්නත් ඔබතුමියට ඇති. තියෙන ජල ප්‍රමාණ වලින් මිම් සකස් කර ගැනීම කරන්න, ඒ වගේම තමන්ගේ නියමිත වේලාවට ඒ වැඩ ආරම්භ කරලා කරගෙන යන්න, රෝග පරිබෝධ හානි කරන හැමසීම සිල්ලිමත් වෙන්න ඉන්න, ඒ ගැටලු තියෙම නම් කෘෂිකර්ම උපදේශකවරුන් සමග සම්බන්ධලේ අවසදා ගැනීමට හැම සෑම විටම ඒ ගැටලු යොමු කරලා ඒ වැඩ උසඳුම් ලබා ගන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි කිව්ව තවත් විද්වත් මහත්මයෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා, මේ ජගත් සුදසිංහ මහත්මයා ව්‍යාප්තිය පුහුණු අංශයේ රාජකාරී කටයුතු කරන. ඇත්තම ජගත් මහත්මයා, දැන් මොන දේ අපි කතා කරත් වැඩක් නැහැ අපේ කෘෂිකර්මාන්තය අපේ ගොවීන්ට මේකේ ඵලදායී භාවයක් නැත්නම්.
දැන් ඔබතුමාගේ මේ අංශයෙන් කොහොමද මේ ගොවීන් එක්ක මොන විදිහට මොන විදිහ ක්‍රියාකාරකම්ද ගොවීන් වෙනුවෙන් මේ ව්‍යාප්ති වැඩසටහන තුළ මේ ප්‍රවර්ධන වැඩසටහන තුළ කරන්නේ? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අපූර්ණංශයේ ගත්තාම දෙපාර්තමේන්තුව තුලත් අධ්‍යක්ෂකතුමිය කිව්ව වගේ පළාත් සභා මහවැලි බල ප්‍රදේශ කියන තුන හරහාම මේ ව්‍යාප්ති අංශයේ වැඩ කටයුතු ක්‍රියාත්මක වෙනවා වෙන වෙන වශයෙන්. නමුත් අපි මේ මෙමෙ වැඩසටහන තුළ කියන්නේ මේ මෙතෙක් අපි ආපු මේ පසුගිය කන්න කීපය පුරාවටම අපි සමෝදානික වැඩපිළිවෙලක් තමයි අපි ක්‍රියාත්මක කළේ. අපිට එකම තේමාවක් තමයි තිබුණේ. එතකොට ඔබ අහපු ප්‍රශ්න හැටියට බැලුවොත් අපි පළතුරු වී අතිරේක භෝග එළවලු කියන ඒ කාරණා හතර තමයි අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ. එතකොට මේ මාතෘකා යටතේ අපි මේ වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙනවා ගොවි මහත්වරුන්ව විශේෂයෙන්ම මේ අපි පසුගිය මේ ඔබට මතකයි දැන් වසර කිහිපයකට කලින් අපි කාලගුණික වශයෙන් බොහොම අපි පීඩාවට පත් වුණා. මේ දේශගුණික විපර්යාස වල බලපෑම අපිට බොහොම අයහපත් විදිහට කුෂ්කර්මයට බලපෑවා. ඒ නිසා ඒවත් අපි ගොවි මහත්වරුන්ට මතක් කර දෙමින් අපි එවැනි තත්ත්වයක් ආවොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එකත් හිතේ තියාගෙන ඉහළ නිෂ්පාදන ඵලදායිතාවයක් අත්පත් කරගන්න අවශ්‍ය වෙන බින් සකස් කිරීම සිට අස්වර නෙලීම දක්වා ගොවි මහත්තුරුන් දැනුවත් කිරීම වැඩසටහන, ගොවි මහත්තුරුන්ට ක්‍රම සහ ඒ ශිල්ප පිළිබඳ අත්දැකීම් ලබා දෙන ආදර්ශන ක්‍රියාත්මක කිරීම වැඩසටහන, ගොවි මහත්තුරුන්ට මේ පිළිබඳ දැනුම කුසලතා සංවර්ධනය කරගන්න අවශ්‍ය දැනුම ලබා දීමේ මේ පුහුණු වැඩසටහන් අපේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී අපි ප්‍රධාන තේමාවක් වශයෙන් අපි තෝරාගත්තේ කවුරුත් දන්නවා අපි පසුගිය කන්නේ බලපාපු සේනාදලඹුව ඇතුළු. එතකොට අපි ගිය යලකන්නේ අපි දුඹුරුපළ කී දහහකට මොන දුන්නා. එතකොට ඒ මේ මේ කොහොමද මේ පලිබෝධ පාලනය හරියට සිදු කරගන්නේ, ඒ කළම වතුර අඩුවෙන් පාවිච්චි කරලා කොහොමද අපේ වතුර කාර්යක්ෂම භාවිතා කරලා බින් සකස් කිරීම කොහොමද අපි කාර්යක්ෂම කරලා වතුර ඉතුරු කරගෙන ඒ වතුර වලින් අපි ඉහළ නිෂ්පාදන ඵලදායිතාවක් ලබා ගන්නේ කෙසේද කියන එක. ඊට අමතරව අපි යහපත් කෘෂිකාර්මික වත්පිළිවෙත් තුලින් කොහොමද ගුණාත්මකින් ඉහළ ආහාරයක් නිෂ්පාදනය කරලා පාරිභෝගිකයා සතු කරන්නේ කොහොමද කියන එක. ඒ කරුණු කාරණා පෙරදරි කරගෙන ඊටත් අමතරව අපි එළවලු වගාව සම්බන්ධයෙන් ගත්තොත් එළවලු වගාව ප්‍රවර්ධනය කරන්නේ ඒ යහපත් කෘෂිකාර්මික වත්පිළිවෙත් සේම අපි කොහොමද එළවලු පැල තවන් ඇති කරන්නේ, ඒ කොහොමද අපි ඒක ප්‍රවර්ධනය කරන්නේ, ඒ කරුණු කාරණා අපි සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කලම කවුරුත් කතා කරන අද යුගයේ අවශ්‍යතාවයක් ලදින කාබනික වගාව පිළිබඳ අපි දැනුවත් කිරීම වැඩසටහනක් මේ විශේෂයෙන්ම කාබනික පෝර නිෂ්පාදනය, කාබනික ගෙවතු ඒ දෙකත් අපි මේ ප්‍රවර්ධන සතියේදී ගොවි මහත්වරුන්ට ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒත් වශයෙන්ම අපේ කෘෂිකර්මාන්තයේ නේදත්ත වෙලා ඉන්න පිරිස තාක්ෂණික වශයෙන් සන්නද්ධ කරන්න තමයි ඔබතුමා ඇතුළු මේ කාර්යමණ්ඩලයේ සූදානම් වෙන්නේ. හරි. අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, දැන් ජගත් මහත්තයත් එක්ක කතා කරනකොටත් සාමාන්‍ය ගොවි ජනතාව අතර අපි ඉන්නකොටත් අපිට එන ප්‍රශ්නයක් තමයි දැන් මේ පසුගිය කාලේ විශේෂයෙන් සේනාදැලඹුව ගැන කතා කරා, බඩිරුංග ගාවට විශාල වශයෙන් හානි කරපු. දැන් මේ වන විට ඔබතුමාගේ දෙපාර්තමේන්තුව ඇතුළු මේ කාර්යමණ්ඩලයේ විසින් යම් තාක් දුරකට මේ සේනාදැලඹුවගේ හානිය පාලනය කරන්න සමත් වෙලා තියෙන බව අපිට ආරංචි වෙනවා. මේකේ වර්තමාන තත්ත්වය මොකක්ද? ඇත්තටම ගොවි ජනතාවට ඔබතුමාට දෙන්න පණිවිඩයක් තියෙනවද? ඔව්, මේක සේනාදැලඹුවගේ හානිය පාලනය කරන ඔබතුමී කියව යම් තාක් දුරට කියලා මම කියන සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ලබන යලට මේ බඩිරුංග ගාවට මේ සේනාදැලඹුවගේ හානිය ඒ කියලා. ඉතින් මම මේ සම්පූර්ණ පාලනය කිරීමේ සියලු ගෞරවය කුෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සියලු නිලධාරීන් විශේෂයෙන්ම ඒ ක්ෂේත්‍රයේ නිලධාරීන්ට, කුෂිකර්ම උපදේශකවරුන්ට, අනිකුත් සියලුම නිලධාරීන්ට මම ඒ ගෞරවය පුද කරන්න ඕන. මොකද ඒ නිලධාරීන් සියලු දෙනා එකතු වෙලා තමයි අපි කුෂිකර්ම දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි අනිකුත් ආයතන ගොවි ජන සේවා මහවැලි ඇතුළු සියලු ආයතන එකතු වෙලා මේ අවශ්‍ය වෙලාවට ගොවීන් දැනුවත් කරලා ගොවීන්ට ඒ අවශ්‍ය තාක්ෂණය ලබා දීලා තොරතුරු ලබා දීලා ඒක ගැන මර්ධනය කරා. ඒතකොට ඒ කටයුතු කරන්න හම්බුනේ අපි සියලු දෙනා එකතු වෙලා හිටපු හන්ද. ඉතින් අපි මේ ප්‍රවර්ධන සතියේදී බලාපොරොත්තු වෙන්නේ මේ සියලු දෙනා එකතු වෙලා සියලුම පලිබෝධ හානි පිළිබඳ කතා කරන්න. අපි හැම එදා දැක් එකක් තමයි හැමෝම දන්න එකක් තමයි අපි නිව කන්නේ වගා කරන්න ඕනේ. එතකොට මේ ජයගත් මහත්තයා කිව්වා වගේ මේ සතියෙන් බලාපොරොත්තු වෙන සියලු ගුණී උනන්දු කරවලා
මූලික වැස්සත් එක්ක ඉක්මනට මේ මේ කන්නේට වගා කිරීම කටයුතු කරන්න. ඒකම අපේ මේ ප්‍රයෝජන අධිසරණේ තවත් අරමුණක් තමයි ජගත් මහත්තයා කිව්වාගේ අපි මේ ගොවියාගේ ඵලදායිතාවය වැඩි කරන එක. අපි මොකක් හරි භෝගයක් වවල ඉවරලා ඒකේ ප්‍රොඩක්ටිවිටි නැත්නම් ඵලදායිතාවය වැඩි නැත්නම් ගොවියාට ලැබෙන ලාභය අවම වෙනවා. එතකොට අපිට දේශීය නිෂ්පාදනයේට ලැබෙන දායකත්වය අඩු වෙනවා. මේකත් ඵලදායිතාවය වැඩි කරන්න කොහොමද අපි නව තාක්ෂණ යොදා ගන්න. ඒකේ තාක්ෂණය අපි ආය මට්ටමින් ආදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේ නිෂ්පාදනයේ ගුණාත්මකයේ තියෙන අනිත් පැත්ත. නිෂ්පාදනයේ ගුණාත්මක නිෂ්පාදනයේ වැඩිනොට වැඩන්නේ නිෂ්පාදනයේ කුමිනාසක උඩාක් යොදලා ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් වැඩන්නේ. නමුත් අපි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර මේ નિયમિત භෝග වගා ක්‍රම භාවිතා කරා නම් නිෂ්පාදනයේ ගුණාත්මය නිරන්තරයෙන්ම ඔටෝමැටිකලි ලැබෙනවා අපිට. ඊට හේතුව අවශ්‍ය පරිබෝධ ප්‍රමාණ පරිබෝධ නාශක භාවිතය අවම කරගන්න පුළුවන්. ඒත් එක්කම බලාපොරොත්තු වෙනස් කොවින් දැනුවත් කරන්න ඒ පරිබෝධ නාශක අවශේෂ තියෙනවා නම් ක්ෂේත්‍රයේ ඒවම කරගන්න. ඒකට තමයි අර ජගත් මහත්තයා කිව්වේ කැප් වැඩසටහන ඉදිරියට යන්න ඕනේ කියලා. දෙපාර්තමේන්තුව දැන් ප්‍රතිපත්ති මේ වශයෙන් තීරණය කරන් තියෙනවා. සියලුම ව්‍යාප්ති වැඩසටහන් ගැප් වැඩසටහන් විය යුතුයි කියලා කියනවා. ඊළඟට මේ ගුණාත්මයෙන් යුක්ත අපි වැඩි නිෂ්පාදනය ලබා ගත්තාම ඊළඟට තවත් ගොවියට තියෙන තව ප්‍රශ්නයක් තමයි යාට මිලක් ලැබෙන්නේ නැහැ. බුදු අපේ ගොවියා හැම්බිලාම් කරන්නේ ජේස්ත්‍රයෙන් යම් දෙයක් ගත්ත ගමන් එහෙමම අතර මෙදියාන්තර විකුණන්නේ. නමුත් අපි කුෂණ මාත්‍යාංශයේත් මැදිහත් වීම මත කුෂණ මාත්‍යාංශයෙන් අපිට දැනුම් දීලා තියෙනවා. දැන් මේ ගොවියාගේ නිෂ්පාදනයට වැලියු ඇඩ් කරන්න නැත්නම් ඒකට අගේ දාමේ වැඩි කරන්න අගේ දාමේ දාමේ ඔසවලා බලලා ඉවරලා ඒ අගේ වැඩි කිරීමේ ක්‍රියාවලියට යන්න. මේන් බලාපොරොත්තු වෙන අන්තිම අවසානයේදී සම්පූර්ණ පාරිභෝගිකයාට ගුණාත්මකයෙන් උදාහරණ ලබා දීමට ඒ පාරිභෝග භාණ්ඩ නිෂ්පාදනය කරන දේශීය ගොවියා ආරක්ෂා කරගන්න ගොවියට උපරිම විලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට මේ සඳහා තමයි අපි මේ කන්න කීපෙක ඉඳන් වැඩ කටයුතු කරන්නේ. ඒ ලැබන කන්නේදීත් අපි මූලික අධිතාල මකටි ව්‍යාප්තියන් සඳහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙන නිවැරදි සරහ. අද වැඩසටහන අපි කතා කරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ කොහොමද මේ ව්‍යාප්ති වැඩසටහන් ඉදිරියල් කන්නේ තුළ ක්‍රියාත්මක කරන්නේ, ඒ වගේම ඒ සඳහා ඔබ දායක වන්නේ කොහොමද කියලා. ඉතින් විශේෂයෙන් ඔබෙන් ඉල්ලීමක් කරනවා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ව්‍යාප්ති අංශයත් එක්ක ඔබ නිරතුරු රැඳී සිටියොත් ඔබ යාවත් කාලීන වෙනවා අලුත් තොරතුරුත් එක්ක. ඒ තුළින් ඔබේ ලාභය උපරිම ලබාගෙන හොඳ ව්‍යවසායකෙක් වශයෙන් හොඳ ගොවි මහත්තයෙක් වශයෙන් මේ තුළ නිරත වීමේ හැකියාව ඔබට තිබෙනවා. ඉතින් ඔබ තිදෙනාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද අපව දැනුවත් කරන්න එකතු වුණ සම්බන්ධයෙන්. රජයේ සහනාධාර පොහොර බෙදා හැරීමේ වැටසටහන කිලෝග්‍රෑම් 50කට අඩු පොහොර මිල ගණන් වීභෝගය සඳහා අමිශ්‍ර පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 500කටද, අනෙකුත් පෝක සඳහා අමිශ්‍ර පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 1000කටද, කිලෝග්‍රෑම් 50ක මිශ්‍ර පොහොර මිටියක් රුපියල් 1150කටද, මිශ්‍ර පොහොර කිලෝග්‍රෑම් 5ක් රුපියල් 225කටද, මිශ්‍ර පොහොර කිලෝග්‍රෑම් 2ක් රුපියල් 120කටද, මිශ්‍ර පොහොර ග්‍රෑම් 500ක් රුපියල් 60කටද, සිංක් සල්පේට් කිලෝග්‍රෑම් 2ක ඇසුරුමක් රුපියල් 100කටද ඔබට දැන් මිල දී ගත හැක. කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරි මාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පණිවිඩයක්. එළවළු වගාව පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 මාර්තු 21 වනදා සිට අප්‍රේල් 5 දක්වා. මෙම දෙසතිය තුළ බෝංචි හෙක්ටයාර් 270ක්, බීට්‍රූට් හෙක්ටයාර් 95ක්, කරවිල හෙක්ටයාර් 131ක්, වම්බටු හෙක්ටයාර් 434ක්, ගෝවා හෙක්ටයාර් 145ක්, මාළුමිරිස් හෙක්ටයාර් 129ක්, කැරට් හෙක්ටයාර් 113ක්, පිපිඤ්ඤා හෙක්ටයාර් 125ක්, ලික්ස් හෙක්ටයාර් 74ක්, මෑකරල් හෙක්ටයාර් 321ක්, වැටකොළු හෙක්ටයාර් 114ක්, බණ්ඩක්කා හෙක්ටයාර් 245ක්, වට්ටක්කා හෙක්ටයාර් 273ක්, රාබු හෙක්ටයාර් 97ක්, පතෝල හෙක්ටයාර් 139ක් හා තක්කාලි හෙක්ටයාර් 169කට වගාව සීමා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි.